සු අකුසලේසු දම්මිසු. අතිගෞරුවාර මහා සංගරත්නෙන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පෙන්වතුනී පින්වතියෙනි. දසසු අකුසලේසු දම්මේසු කියන සාකච්ඡා මාලාවේ, මුසාවාදා කුසලයේ විස්තර කිරීම තමයි අපි අවසාන වසයෙන් සිද්ධ කරේ.ඒදී අපි මුසාවාදා කියනෙමුකද්ද. මුසාවාදාවට හේතුව කවරේද. මුසාවාදා නිරෝධ කරන්නේ කිරීම කියන්නමකද්ද. මුසාවාදා නිරෝධ කිරීම මාර්ගයමු කද්ද කියන කාරණය අපි විස්තර කරගත්තා. මුසාවාදා නිරෝධ කරන මාර්ගය යටතේ, අපි කතා කරා කොහොමද මුසාවාදා කර්මය සහ කර්ම පතය සිද්ධ වෙන්නේ කියලා. හෙතිින් මේ කර්මය කියන කාරණාව මුසාවාදයට පමණක් නෙමේ පින්නතුනිි අකුසල් ධර්ම දහයටම ඉතාමත් බලපාන පොළුල් විදිහට සාකච්ඡා කළ යුතු කොටසක් වෙනවා. හෙති මේක ගොඩක් අමාරු කාරණයක් වගේ හිතුනට මේක එතරම් අපහසු කාරණයක් නෙමේ බොහොම සරලවා අපිට තෝරාගැහිමී හැකියාව තියෙන එකක්. එදි මේක දැනගත්තහම පින්නතන අපිට යම් කිසි අර අපේ ජීවිතේ තියෙන යම් යම් ප්‍රශ්නවලට උත්තර ටිකක් එන තැනක්. දැ උදාහරණයක් විදිහට අපි ධර්මදේශනාවලට ගිහාම බොඩ්ගොඩක් අයහානවා එක ප්‍රශ්න එකක් තමයි යහන කොහොමද චෘතිචිත්තය අපි මරනාසන්න වෙලාවිදිී යහ පත් කරගන්නේ. කට කොහොමද අපි සුගති අත්බැවක් ලබා ගන්නේ. කොහොමදා අපි සතරාපායට නොවැටී සිටින්නේ. මේ වගේ නොෙක් නොෙක් ප්‍රශ්න අපිට ඉදිරිපත් වෙනවා මේ පින්වතුන්ගේ. ඉතින්ඒ සැමටම පිළිතුරක් දෙන්න තියෙන හොඳ එක තැනක් තමයි මේ කර්මය කියන එක පොඩ්ඩක් පුළුල්ව අධ්‍යනය කිරීම. ඉති මං හිතුවා මේ මුසාවාද අකුසලේ කියන තැනට අපි හොඳ තැනකටාව ඒ තැනද කර්මය හා කර්ම පතය විස්තර කරද්දි. ඔබෙන් ආපු යම් යම් ගැටලුත් අපිට ලැබුණ ඒවට බොහොම ස්තූතියි ඒ ඒ ගැටලුවටත් උත්තරයක් දෙන විදිහට මේ කර්මය කියන විෂය මට වැටහෙන ආකාරයට පුළල්ුව මගේ දැනුම් පරාසයස්සේ දිගහරින්නට මං කල්පනා කරා. මූලික වශයෙන්ම පෙන්න්නතුනි මේ කර්මය කියන කාරණාව අපිට ප්‍රධාන හතරකට බෙදාගන්න පුළුවන් කර්මය මේක ප්‍රධාන හතරකට බෙදාගන්න පුළුවන්. එකක් තමයි පින්නතුනි මේකේ විපාක දෙන ස්ථානය අනුව විපාක ස්ථානය අනුව අපිට මේක බෙදන්න පුළුවන් කර්මි ගැන විපාකයක් සිද්ධ වන ස්ථානය එතකොට තාවබෙදන්න පුළුවන් තැනක් තමයි විපාක කාලය අනුව විපාක කාලය අනුව එතකට කොයි කාලේද මේක විපාක දෙන්නේ කියන කාරණය අනුව මේ කර්මය අපිට විස්තර කරන්න පුළුවන් තවත් පුළුවන් තැනක් තමයි විපාක පරියාය අනුව විපාක පරියාය අනුව. ඒයන්නේ ඒ විපාකයේ දෙෙන ක්‍රමවේදය. පරියායක යන ක්‍රමවේදය.ඒ ක්‍රමවේදය අනුව අපිට මේක විස්තර කරන්න පුළුවන්. තවත් එකක් තමයි මේක කෘත්තය විදිහට කෘත්තය විදිහට කොමදක කරන්නේ කියන. කෘත්තය විදිට අපිට මේක විස්තර කරන්න පුළුව නැවතවතාවක් කිව්වොත් මේ කර්මය විපාක ස්ථානය අනුව කොහොමද අපිට කර්මය විස්තර කරන්න පුළුවන් ඒ වගේම කාලය අනු විපාක කාලය අනුව අපිට මේක විස්තර කරන්න පුළුවන් ඒ වගේම විපාක පරියා යනුව අපිට මේක විස්තර කරන්න පුළුවන් ඒ වගේම කෘත්තය අනුව අපිට මේක විස්තර කරන්න පුළුවන්කම ලැබෙනු. මුලින් අපිට ම මේ සාමාන්‍යෙන් දළවශයෙන් විස්තර කරන්න යන්නම් තර පහසුයි මෙන්න මේ විපාක ස්ථානයානුව අපි කොහොමද මේක විස්තර කරන්න කියලා මූලිකව බලමු එවිපාක ස්ථානයානුව අපිට පුළුවන්කම ලැබෙනවා දැන් ඔබ දන්නවා කර්මයක් වුණහම නරක පැත්තට පමණක් නම අකුසලේ පැත්තරට පමණක් නම මේ කුසලේ පැත්තටත් ඒක විස්තර කරන්න ඕන ඇති මම් මේ දෙකම ගන්නවා දැ මුසාවාදයක් කුසලේ තැනේ දං පිසුනාවාචය අකුසලේ අතර මැද හිටියට ම මේක ගන්නවා මේක දෙකම විස්තර කරන්නේ කියන්නේෙ කුසල සහක් කුසල දෙකම එතකොට විපාහක ස්ථානය අනුව අකුසල කර්මයක් තීරණය වෙන්නේ කොයිස්ථානෙත් ඕක අකුසලේ වෙනවා ඒකයන්නේ ඊළංගටි කල අද්‍යෝබට තේරේ ඇයිමං කොයිස්ථානයයක්කි වූහම තව විපාහක ස්ථානය අනුව තීරණය වෙනවා කාමාවචර කුසල කාමාව්චර කුසල කාමාවචර කුසල ඒ වගේම රූපාවචර කුසල රූපාවචර කුසල ඒ වගේම දැන් ඔබ දන්නවා අරූපාවච්චර කුසල එතකොට මේ විපාක ස්ථානය අනුව ඒක කාමාවචර කුසලඇද්ද රූපචර කුසල ද රූපාවචර කුසල ඇද කියනික තීරණය වෙනවා ඒ වගේ මේ කාමාව්ච රූපාවච රූපාචර තුනම අකුසලේ විදිට තීරණය වෙන එකනකුසලේ කියනකොට කොතන්ද කියනෙ අදාලනෑ ඒ අදාළත් තැනට අනුවඒ ක්‍රියාත්මක කුසලඔබ දන්නවා දසුවක් කුසලේසු දම්මේසු. තර කාාවචරයි කියන්නේ කාමලෝකයට අදාලව. රූපාවචරයි කියන්නේ රූපලෝකේයට අදාළව අරූපාවචරයි කියන්නේ අරූපලෝකයට අදාලව කොහොමද මේ කුසල තීරණේ වෙන්නන්නේ කියලා ඕක දැන් ඔබට පේනවා ස්ථානයක් අන්ුවතම මේක තීරණෙ ුණේ අන්නේ එකට කියෙනව විපාකස්ථානය අනුව සිද්ධ වෙන කර්මයක් කියලා. තවරට ඉස්තකොත් ඔබට මේක පැදිරිී සමහර කර්මතියනෝ කාමාවචර විදියට විපාක වවා කුසලයක් විදියට රූපාචික කුස ැක්විට අරුපාචර කුස ලැක්විට හෙමත්ත කුස ලක්විට සිද්ද වෙන්න ැනවා. එතකොට විපාක කාලානුව මොකද සිද්ධ වෙන්නේ කියනෙ එක පීළඟට බලමු විපාක කාලානුව මකක්්ද කොහොමද මේක තීරණය වෙන්නේ. ඒතමයි පන්නතනය බොදන්නවා. දිට්ට දම්ම වේදනීය කර්ම කියලා. දිට්ට දම්ම වේදනීයයි. දිිට්ට දම්ම වේදනීය. මේක තමයි උබට මතක ඇති අපි අර මුල් අවස්ථා පානාතිපාතා විස්තරද දිිට්ට දම්මවේදනී කර්මකයනම කක්්ද කියනෙක විස්තර කර පි ඉදිරිෙත් මේ කාලමතවතා විත කර බලාපොරොත්තු තින හිද මම දැනට ඒ විදිරි කියන්නම් සරලවකිවුවත් පලවෙනි ජවනය තමයි දිට්ට දම්ම වේදනය වෙන්නේ. ඊළඟට උපද්ජවේදනී කියලා තියන උපපජ්ජ වේදනීය මේ වචන වට බය වෙන්නේ පා. පද් වේදනීය කියන්නේ පින්නතන ඔබට මැතක ජවන් හත්වනිියගේ තීරණය වෙන්නේ ඊළඟාත් බවට ඔන්න උපජ්්‍ය වේදනීය. ඊළඟට ඊලා එක තියනවා අපරාපරිය වේදනීය අපරාපරිය වදනී අපරාපරිය වේදනීය මේක තීරණය වෙන්නේ අරබට මතකයි ජවන් දෙකේ ඉඳම් ජවන් හයදක්වා අනන්ත සංසාරයේ කවදාහෝ ක්‍රියාත්මක වෙන කර්මය ඔන්නකතුම අපරාපරිය වේදනී කෙනෙ කෙනෙ අපරාපරිය ඒදක මැද්දේ. ඊදඟට තයිකත් තියෙනවා අහෝසි කර්ම එතට අහෝසි කර්ම විදියටත් ක්‍රියාත්මක වෙන විපාක කාලේ එතකොට මහරයෝ තින දැන් උදාාරයක් ඉද සස්ුවන් පලේ ැබූ හම සතර අපාගත වෙන කර්මය අහෝසි ඒ කා ඒ විාක් කාලේ ක්‍රියාත්මක වෙඩි නැහැ එතට ඒ විදිහට මේක හතරක් විදිහට බෙදෙනවා විපාක කාලයනු මේ කර්මය කොහොමද සිද්ධ වෙන්නේ කියලලා දැ පලවෙෙනක විපාක්ක ස්ථානයනු විස්තර කර දෙවනක විපාක ාලේ විදියට විස්තර කරා තුන්ගනක මම විස්තර කරන්න කැමති පින්නතුනින් ඒ විපාක පරියායනුව කමද පරියායනුව මේ ක්‍රමවේදය අනුව මේක තියෙනව පලවෙෙන එක තමයි ගරුක කර්මය කියලා ට බයිවෙන්නපා මේ ගරුක කර්මය කියන්නේ ගරු කරන්න කියන එකක් වගේ එකක් නෙ මේ දැන් මරණයක් වෙන වෙලාවක එකෙන් මත්තේ ොරදවාම සිද්ධ වෙනවා මේ ගරු කර්මයක් කියන එක ඒ ගැන මැරු හම මෙතැට අනිවාරෙන්ම යන දැව්දාාරණයක් සර්ලයකුත් අනන්ත රිපාපකරමයක් කරොත් අනිවාරයෙන් සතරායක ගරු කරමයකට වැටෙන් ඒ වගේ හොඳ වැඩකුත් පුඩුවන් එතට ඒ එකත් අපි විස්තර කරමු ඊළඟට තියෙනවා ආසන්න කර්ම ආසන්න කර්ම මේ ආසන්න කියන්නේ සන්නයි කියල කියන්නේ පින්නතුන අර්ථවත් කියන එක අර්ථයක් අර්ථයක් ආපු කර්මයක් තමයි ආසන්න කර්මය කියන්නේ දැ අපිට බොහොම සරලෝ පහැදිලිට නඇතයි මරණආසන්න කිය එක එක මරණයක් කලාට අපිට අර්ථවත් වෙන කර්මය තමයි ආපු කර්මය එකතමයි මරණ ආසන්න කර්මය වෙන්නේ එත මරණ ආසන්න කර්මය සමට හොදේ එකක් වුණ තුන් තැනට යන මරණ ආසන්න කර්මය නරකකික් වුණ නරක පැත්තට යනවා ඇ මේ දිට ආසන්න කර්ම කියති න ඊළඟට ආචින්න කර්ම කියලති න ඔය ආචින්න කර්ම කියන්නේ පුරුද්දක් විදිහට යම්කිසි වාරගානක් නිරන්තරයෙන් කරන එකක් තමයි ආචින්න කර්ම කියන්නේ සමහර කර්ම තියෙනවා අපි දැව්දාහරණයකිතර මේ මාස දාන දෙන එකක් මාස පන්සලකට දානයදදින එක ආචින්න කරමය එකක පුරුද්දක් විට වාරික සිද්ධ කරන දැන් කටින පින්කම හැම ුද්දම සිද්ධ කරන එක ආචින්න කර්මයකට වැටන්න පුළුවන් ඒ වගේම අවසාන වශයෙන් තියෙනවා කටත්තා කර්ම කියලා කටත්තා කරම වචනනට කල්ලුත්තෝගොලන් මේ කටත්තා කියන්නේ මේ ගරුක කර්මයකටත් ආසන්න කර්මයකටත් ආචින්න කර්මයකරත් වැටනෙති දුරල කර්මතිනවා ඒවා කටත්තා කර්ම විදියට විස්තර කන. දැන් අපි පරියායි විදිහයට ක්‍රමවේද විදියටත් විස්තර කර අපි දැන් මුලින්ම කර්මය විස්තකර විපාක ස්ථානයනු අකුසලයද කාමාචරකුසලඇද රපාරකුසල රපාජරකුසල ඇද් කියලා විපා කාලයනු දිිට දමවේදනියයයිද ඔපබජ්‍යවේදනයයිද අපාපරිය වේදනීයයිද. අහසීද. වාක පරියා අයනුව ගරුකර්මය ද ආසන්න කමය දාචින්න කර්මය ද කටත්තා කර්මය ද කියලා විස්තර කරා අවසානයේ තියන්නේ අපිට කෘත්තේ විදියට කෝමද මේක විස්තර කරගන්නේ කියලා මේ කෘත්තේ විදියට මේ විස්තර කර ගන්න තියෙන ක්‍රමේද තමයි පින්නතුනි කෘත්තේ විදියට මුලින්ම කියන මේ ජනක කර්මයක් විදියට විස්තර කරනවා මොකද මේ ජනක කර්මයක් කියන්නේ මෙ මේ ජනක කර්මේද තමයි පින්නතුන කර්ම පතය කියන එක විස්තර කරන්න තියෙන තැන කර්ම පතයක් කොත නදති විතර කරන්න කියනෙ එක විස්තර වෙන මේ ජනක කර්මයේ දී එකමං විස්තර කරන්නන් ඉදිරියේ දි දැනට බොහොම සාමාන්‍යය විදියට විස්තර කරගෙන යන්නන් ඒ ජනක කරමයදි කෙලින්ම කර්ම පතයට ඊළඟට කෘතයේ විදියට විස්තර කරනවා දෙවෙන එක තමයි උපස්තම්භක කර්ම උපස්තම්බක කර්ම මොකද මේ උපස් තම්භක කර්ම කියන්න මේවා මෙ සාමානයෙන් අප සිද්ධ වෙන කරම නැත්තම් පරිවාර කර්ම සපෝටිව් දැ මේ කර්ම පතය වෙන්න සපෝට් කරනේ කර්මය වෙන ටික තමයි අපි මේ උපස් තම්භක කර්ම කියලා විස්තර කරන්නේ ඉළඟට තියනවා උප පීලක කර්ම උප පීලක කර්ම මොකද මේ උප පීලක කර්ම කියන්නේ මේ අපි කරගෙන එ කර්මයකට බාධාවක් කරනවා ඒක හොඳද පැත්තටත්වෙන්න පුළුව නරක පත්තටත්වෙන්න්න පුලො දැන් නරක පැත්තව වෙනද මයි ඔබ මතක ඇති ක්තර අසුම හා ශ්‍රාවකය ්‍රහතන් වහසේගෙන කලින් අත් බැවක චෛත්‍යයක් නිර්මාණය කරන්න යන විලාවක ඒ චෛත්‍ය නිර්මාණය කරන්න බොහෝය සහභාය කරගෙන උන්වහන්සේ අත්භවේ ඒ මුදුන් මූලික වෙලා ඒක සිද්ධකර එක තැනකති තීරණය කරන දැන් මේකෙ උස ඇති මේ ප්‍රමාණය ඇති කියලා අන්න එතන ද අරහොඳ කරමයක් සිද් කරෙන ි එක පාටම උපිළ කරමයක් දාගත්ත දාගත්ත එක පළවිපාකයමකක්ද වනේ අසු ම හාස්ශ්‍රාවකයන් අතරින් කොටම රහතන් වහන්ේ බවට පත් එන්නට සිද්ධ වුනා එකට හේතුවමේ උපීලක කර්මෙන බාධාවක් කරගත්තා. දැන් සමහරයක අනිපත් කරගන්න තිැිම විස්තර විදිර කතා කරම විසරට මේ ඇති හරි වැදගත් හරි ලස්සනයි මෙෝ දැනගත් හම් මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගන්නට අපිට අවස්ථාවක් එෙනවා. අවසානික උපගාතක කරම උපගාතකම වචන ඇතුළිම තියෙනවා ඝාතනය කරන එක එතකොට ය සහ කරමතියන ඒ සහකරම කරනෙන හිිල් එක පාටම අපි පුුවන් මෙම මේ එක හොඳ පැත්තක් කියන නරක පැත්තකුත් කියන්න පුළුව තැන් අපිේතම යමුකිසි කාරණයක් කළ එකපාට්ටම ඒගේ ජීවිත හොඳරදේද ැරුම් කන්න සිද්ධ වෙන මේ ජීවිතය මැද්ද ඒ ැරුම් කන්න සිද්ධවෙන්න යම්කිසි උපගාතක කර්මයක් කරලා තියෙන හින්ද. ඒ වගේම සහරක්කයින්න ජීවිතය යනකොට යාලා බේරෙනවා එකන්නේ එයාලා නොහිතු විදිහ ලොකු ක්සිඩට් එක හිතාගන්න වෙරීදිර බේරණ හෙම වෙන්න උපගාතක කරමයක්ඇ ොද හොඳ පැත්ට යම්කිසි ේධනයයක් දිල ඒ වගේ තියෙන ස්ොභාවයක් නිසාතම එක සිද්ධබෙන මේ උපගාතක කර්ම විදියට විස්තර කරනවා. එැවට පේනව ඇති පින්නතිර මේ කර්මය හතරාකාරෙකට අපි විස්තර කරට ඒදන විපාක ස්ථානයනු විපාක කාලයනුව විපාක පරියායනුව සහ කෘත්තයනුව මේ විදියට විස්තර කරන්ට යෙදනාා මේක තවදුරට අපි චුට්ටක් වඩා වැඩ දියුණු කරගන්න පහැදිියි කරගන්න මේ හතර තෞදරටත් විස්තර කරම ම මේක යොදා ගත්තේ ඔබට මතක ඇති පන්න තුින් අපි මෙන්න මේ මුසාවාදා අකුසල ධර්මයට අනුව මෙන්න මේ කාරණාව අපි විස්තර කරගත්ත කර්ම පතේ ඔබට යම්කිසි පොඩි මතයක් ඇතිකරොත් මුසාවාදයක් බව දැන ගැනීම ඒකට මුසාවාද චේතනාවක් ඇතිකර ගැනීම උපක්‍රමයක් හිතනෙ උපක්‍රමේ ක්‍රියාත්ම කිරීම උපක්‍රමයෙන්ම මුසාවාදය සිද්ධවීම. සිද්ධ කිරීම. මෙතැනිද අපික උපක්‍රමයෙන්ම මුසාවාදය සිද්ධ කිරීම කියන කාරණය වනේ නැත්තං. ගන මුසාාදය බා දැනගත්තඒකට චේතනාද පක්‍රමයක් තු උපක්‍රමේ ක්‍රාත්ම කර විතරක් නං. මේකට අපිකුව කර්මය විතරයි වනේ කියලා එක පිළි ලත් තියවා. මේ රතුවාාටින් කොටු කල්ල තියෙන උපක්‍රමයෙන්ම මුසාවාදය සිද්ධ වනාාන අපි කියන කර්ම පතයක් සිද්ධ වනා කියලා. දැන් ඕකෙදී ඔබට මතකත් දන්නේ පානය අතිපාතිකයෙන් පාන අතිපාතා ඒ සාකච්ඡාවිදි මං මෙතන විස්තර කරා මේක ජවන් හත්වෙෙන ජවනය කියලා ඒ වගේම මෙන මේ කර්මය සිද්ධ වෙන එක ජවන් එකේ සිට හය දක්වා කියලා මම මෙම විස්තර කිරීමක් කරා නමුත් මේකත් එක්ක ටිකක් ප්‍රශසටිකක් බැනගු මේ එක හරියටම විස්තර වුණේ නෑ වගේ අදහසක් ආව ඒ ආපු ප්‍රශ්නත් එක් නිසයි මේ කලිප් එක කරන්න හිතුවේ මේක තවදුරටත් අප මේක විස්තර කරන්ට ඕන නිසා එන්න ඒක නිසා ඒකොට විස්තර කරන්නට බලාපොරොත්තුවෙන් තමයි මේ කාරණාව සිද්ධරේ ඔබට මතක ඇති මේක මේ විදිර ජවන් එක ජවන් දෙක ජවන්තුන චිත්තවීතියක ජවන් හතර ජවන් පහ ජවන්හාය ජවන්හත ද මේ ේගෙන්ම් වේගෙන් කියන මන්දන්න ඔට මේවා ආගන්තුක වනි මේ කියලා පංචස්කන්දේහෙම විඩියෝටික බැලුවනම් ඔට මේ ආගන්තුක වෙන්නේ නැහැ යම් කිසි ආකාරෙකෙන් ට යම් කිසි පහසුවත් තියෙන නඒ පොඩ්ඩක් බලලෙන්න්න මේක අන්තිමට තියන බවාංගක බවාංග දෙක කියලා එතකොට ඊට මෙහා පැත්තෙන් මෙතනැති බොත්තපන තියනවා අ විපාක ස්වභාවේ ටික ංවල කෝට විස්තර කරන්නේ ඇන්නන්නේ නෑ එතකොට මෙන්න මෙතනදී මේ විදියට අපිහිතමු කෙනෙක් මැරෙන්න්න ඔන්න මෙන්න කිට්ටුවෙනෝ මැරෙන්න්න කිට්ටුවෙනකුට මේ මං ඇදි මැරෙන්න්න කලින් මැර මොහොත්තකට කලින් අගේ හෙම වංගලියන්නම් එක මොහොත්තකට කලින් චිත්තීතිය කෙන ගැන ඉට බෝම කලින් එක ඉට පස දෙවනිට මං අන්දිනවා මැරෙන එක මේ මැරෙන එක අඳින්න්නෙමං මොකද මේ මරණාසන්න චිත්තවවිීතිය ගොඩාක්කා අයටම මේ ප්‍රශ්නයක්ක නිස මේක විස්තර කල ගාන හොඳයි කියෙල හිතුුණ මේ මැරෙන එක මෙන්න මෙත නදී මෙයාක සිද්ධ වෙන විශේෂ දෙයක් චෘති පටිසන්ධයක් සිද්ධ වෙනෝ මොකද මේ චුතිපටිසන්දිය කියන්නේ දැන් කෙනෙක් අපිතු මනුස්සේක් මැරිලා බල්ලෙක් වෙන. නැත්තං මනුස්සේක් මැරලා දෙවියෙක් වෙන බ්‍රහ්මයෙක් වෙන ඔන්න ඕක තමයි චෘතියක් වෙලා පටිසන්දිී වෙනවා කියැන්නේ හැබැ කෙනෙක් මනුස්සේක් විදිලා මනුස්සේක්ම බවට මුපත ලැබු ඒක ුති පටි සඳදියක්ක් කියන්නේ ඒකට මරණයක් කියලා කියන්නේ ඔන්න ඒ චුතිි පටි සන්ඳයයක් වෙනක්තමයි ම විස්තර කන පුදාාරණයකර මනුසේක් ඳද බල්ලක් වන්නේ හොම කියලා දැයිදොර මෙහම විපාකයක් තියෙන? චිතවි්‍ය ආරම්භය මේ පොත්ත පනයක් තියනවා ජවන් එක ජවන් දෙක ජවන්තුන ජවන් හතර ජවන් පහ ජවන් හය ජවන් හත බවාගක බවන්ග දෙෙකු තදාරම්මණක තධාරම්මණ දෙක කියන්නත් පුළුවන් මේකදී එකෙන් පටන්වරං මේකාට නමය දහය කොළ දොළහ දහතුන දාහතර පහළව දාසය දාහතම චිත්ත විති යන්නේ. මෙන්න මේ හයවෙනි ජවනය සහ හත්වනි ජවනය හරිම විශේෂයි. හයිවෙනි ජවනයට කියනවා මේකට කියනවා චුත්ති ජාවනය කියලා. දවගෙන දාහතරවිනි චිත්තක්ෂණය චුති. එට පස්සේ හත්තනි ජවනය තමයි පිසදිි වෙන්නේ කලබල වෙන්නපා චිත්තවීතිය ඇතුලෙ මයි වේක වෙන්නේ. ඊට පසේ බවාංග දෙකත් යනවා මයි එතට බවයට අංග වෙලා මේ චිත්තවීති අවසන් කරනවා හැබැයි මේකේ ජවන් හයසා හතේද තමයි චුති පටිසන්දියය වෙන්නේ පටිසන්දයෙන් මේ නතර වෙන්නේ නැහැ බවාංග දෙකත් ඉවර වෙලාම මයි මේ චිත්වී යන්නේ ම නොදැන කතා කරනවා නිමි හරද එතකොට මේක ලා ඊළඟ චිත්තීතිය පට ගන්න අපි දැම් මෙතරන මනුස්්‍ය වෙලා හිටියන චුත්තිී වුණේ මනුස්්‍යයා විදිහයට ඊළඟ චිත්තවීති හෙමුණුත් පටන්ගන්නවා බල්ලා විදිහට ඊළඟ පටිසන්දි චත්තවීතිය ඊළඟ පටිසන්ද චිත්තවීතිය බල්ලා විදියට පටන් ගන්න යනු තර වගේ ඉතිං විපා වෙලා ජවන්න යන එකම්ම තමයි එතකන මෙන්න මෙතන හරි වැදගත් චුත්ති සහ පටිසන්දි කියන තැන හයවෙනි ජවනය ස හත්වෙන ජවනය. එතකන මේ පටිසන්ධිය වෙන්න වැදගත් වෙන්නේ කර්ම පතයකට අදාළ ක්‍රියාවක්. ඔන්න ඕක නිසයි මං අර පානය අතිපාත කරන එකේදී මං විස්තර කරේ මේ කර්ම පතය සිද්ධ වෙන එක හත්වෙෙන ජවනය කියලා එක නිකංකි වෙන එතකොට ඔන්න ඒකතමයි මේ විස්තර කරේ ඇයි ඒක මං හතක් කිව්වේ අර චෘතිපටිසන්දිී වෙන පටිසන්ද චිත්තක්ෂණය ඒ ජවන් හත්වෙෙන ඒ කර්ම පතයක් මයි එත රොබට බොහොම පැහැදිලි කර්ම පතය තීරණය වෙන මෙන්න මේ ජනක කර්මය මෙන්න මේ ජනක කර්මය කෙලින්ම චුතිපටිසන්දියට බලපාන එකක් මයි එතකොට ඒකෙදී දැන් අපි පානාතිපාදේර අදාළවනං සතෙක් බව දැන ගන්නවා ඒට පානය අතිපාත කරන චේතනාවක් එනවයාට එතකොට කාය සංකාරත්ය එක්ක වස ගෙට ගන්න පුලුවන් කියන එක ඒගේ ඒට උපක්ක්‍රමයක් යදනවා ඒ උපක්‍රමය ක්‍රියාත්ම කරනවා ඒ උපක්‍රමයෙන්ම පානය අතිපාත කරෙන ඇතන් සතාම ැරෙනවා. මෙන්න මේක සිද්ධ වෙන ජනක කර්මය තමයිමිටම චුති පටිසන්තියන තම් මතු භවයක් උපද වන ජවන් හතට ක්‍රියාත්මක වෙන්න මේ කෘත්තයේ විදිට කර්මය කෘත්තය විදියට අපිට තීරණය වෙන එකක්. එතකොට ඔබට පේපේන ඇති දැන් ඒ හත්තනි ජවනය විදිට එක තිබ්බා එතකොට මේ එකත් දෙක්ක තුන හතර පහ හය කියන ජවන් හය චෘතියත් එක් මේ ටිකමකක්ද. කලින් එක එක දෙක තුන හතර පාහය හත්තමකක්ද මේවාය විල්ලා කර්මය සිද්ධ වෙනේවා. ඒකට කියනවා උපස්තම්භක කියලා මෙන මේ උපස් තම්බක කියන්නේ මේක පරිවාර කර්ම ටික පරිවාර කර්ම පරිවාර කර්ම එට ඒතික වෙනකම් මර පතය සම්පූර් නොවනත් උපස් තම්භක කර්ම ක්‍රියාත්ම කියෙනවා ඒවට කියනවා පරිවාර කර්ම කියලා එතුකොඩ අපි උපීලක අපි විස්තර කර කොමද උපීලක විස්තරකර කරගෙන යන කර්මයට දැම් මෙතන තියෙන ජවන් වැඩ පිළිවෙලට අපි අපි ගමුකු මෙන්න මේක උපස්තම්බක විදියට මෙතන මෙන්න මේ ජවන් වැඩ පිළිවෙල ඇතුළේ මෙන්න මේ කර්මය තුළේ එයා බාධාවක් ඇති කරගන්න කර්මයක් සිද්ධ කරනවා එකර තම මං අර උදාාරණයක් ගත්තේ එක රහතන් වහන්සේ කෙනෙ කලින් අත් බවක වෙහරක් ස්ථාධන වෙේලාවක කට්ටියම එකතු කරගෙන බොහෝම තුම් පුුණ්‍ය කර්මයක් කර ගත්තා හැම එක වෙලාවක එයා තීරණය කරනවා මේ චෛත්‍යයේ උස මේ පමණට ඇති කියලා වර මෙතනදි මොකද වෙන්නේ අන්න ඒක කෙලින් උපපීලක කර්මයක් වෙනවා ඒ උපපීල කර්මයෙන් හර කරගෙන ගිය වැඩ පිළිවෙලට බාධාවක් පමණුවවා ඒකෙන් මොකද වෙන්නේ විපාකයක් සිද්ධ වෙනවා මේ උපීල කර්මය විපාකය විදිට අසු මහාස්්‍රාවකයෙක් වෙන්න පුුණ්්‍ය කර්මය තිබ්බත් ඒ අසු මහාස්්‍රාවකයන් අතුරෙන් උස අඩුම කොටම රහතන් වහන්සේ බවට පත්වෙනවා. ඉතින් මෙවැනි ඒ බාධ පමුව ගන්න ඕනතරම් අපේ අපේ සමාජ අපේ ජීවිතේ තිය නොදැන් අපි අම්කිසි හොඳ වැඩක් දාන වැඩපිළි වෙලක් සීල වැඩ පිවෙලක් භාවනා මේ වැඩ පිළිවෙලකද අපික් තිරණය කරනවනම් මේටික ඇති මේටික විතරයි කරන්න ඕන මෙතරින් නවත් අන්න ඕන මෙහමයි සිද්ධ වෙන්නේ මෙන්න මේකද වෙන්නේ උපපීලක කර්ම රැස් කරගන්න අපේ ජීවිතයට බාධ ඇති කරනවා හති මේක මට කියන්න අවශ්‍ය වෙන්නේ වෙන හොකටවත්නෙමේ අපි බොහෝම පරිස්සං වෙන්නවන අප මේ කර්ම කරගද්දි එතකොට ඒව කරගද්ද අපි හොඳ වැඩ කරනවාවාගේම ඒකට බාධකරගෙන උපීලක කර්ම ඇති කරගෙන ඒකෙන් අපි අර කර්මයට බාධ පමුණුව ගන්නවා ඒකෙන් අපිට විපාක ඒ අනුව සිද්ධ වෙනවා ඉතින් ඒ අපි කතා කරේ මෙන්න මේ උපපීලක කර්ම ඒක බාධාවක් ඒක හොඳ පැත්තරත් වෙන්න පුළුවන් නර පැත්තරත් වෙන්න පුළන් ද නරක පැත්තරතමයි මේ අපි කතා කරේ හොඳ පැත්තරත් වෙන්න පුළුවන් දැන් අපිතුම යම් කිසිෙනෙක් හොඳ පැත්තරක ොහොද මේක වෙන්නේ යම් කිසිගෙන අපීතමු එයා දානයක් දෙන. එයා දානයක් දෙනකොට ඒක දකින තවයි කෙනෙයා ඉතින් බොහෝ චිත්ත ප්‍රසාධයක්ඇ අනේ හොඳ දානයක්නේ මත් මේකට සම්බන්ධන්න අපි තව හොඳට මේ කරමගලයා තව දවක් දෙන මෙන්න මේකත් උපපීක කරර්මයක්. මේකද වෙනි බාධාවක් නෙමි ඒකට තව සපෝට් කල් ඒක තව හොඳ පැත්තට ගෙනියනවා එතකට ඒදානේ තවත් උත්කෘෂ්ට වෙලා තවත් ප්‍රයෝජනවත්තලා තවත් හොඳ වෙන එතකොට යාට විපාකයක් විදි දෙක පුදුම හොඳ විපාකයක් වෙන එක උපීලක හොඳ පැත්ත ප්‍රත්ම කනත මේක බාධාව වගේ න මේ හොඳ පැත්තටත් මේක සිද්ධ වෙන වැඩ පිළි වෙලා ඉති මෙන්න මේ විදිර තමයි උපීලක කර්මය විස්තර කට වෙන ැ ඔබට බොහොම පහැදිලි න කර්මය කියන්නම කද කියලා අර චෘති පටිසන්දිය වෙන එක චෘතිපිසදි මේ පටිසඳි කියල ගන්න පටිසඳි නැත්තං කර්ම පතය මෙ මේක තීරණය වෙන එක එතකොට උපස්තම්භ කියන්නේ කරම්පතය වෙන කංවිච්ච පරිවාර කර්මටික අනි ජවන් ටික ඒවගේම උප පීලක වෙන්නේ බාධාවක් පමණවා ගන්නවා ඒ බාධාව කර්මයට බාධාවක් එකක කොමට හොඳ පැත්තට බාධාවක් නරක පැත්තට බාධාවක් ඒවගේම උපගාතක කර්මි දැන් උපගාත කර්මේදි වෙන්නේ දැන් තමන්ගෙනාපපු කර්මශක්තිය විනාස කරනවා කර්ම ශක්තිය විනාසරන දැ මෙතන අපි තමන්ගෙනපපු කර්මශක්ති ඇත්ති නොනි ඒ ශක්තිය විනාස කිරීමක් සිද්ධන මේ විනාස කිරීමත් නරක පැත්තට මෙන්ම හැත්තටත් න කෝමට නරක පැත්තට වෙන්නේ දැන් අපිතම එයා හොඳ කර්මයක් රැස් කරග නැවිල්ල ඒයාමොක කරනි තමන්ගේ ජීවේතුව මනුස්සෙක් මර්ඩ ගන්නවා. එත මනුස්සෙක් මරන්නනට තමන්ගේ කර්ම ශක්තිය විනාසකර ගැනීමක් සිද්ධ කර ගන්න. ඒක අම්මතාත්ත වු තවත් බරපතල වි විනාශස කර ගන්න රහතන් වහන්සේග බරපතල විසි විනාස කර ගන්නවා සාමාන්‍ය ප්‍රාණ ාතයක් වනත් එයා නරක පැත්තට ඒක හදාගන්න ඒගේ මනි පැත්තර ඒකටම කිවොත් දැ. ො පැත කොමදඒක අබේධානයක් දුන්නොත් යම්කිසි මරන්න එන එක බේරගැනීමක් අබේධානයක් දීමක් සිද්ධ වනොත් එතනක එය උපගාතක කරගන්න යායටට කවදහරරි ඒ විදිට ඒක හොඳ විදිටඒ කර්මය වෙනස්කමක් සිද්ධ වෙන විදිට ඒ කාරණාව සිද්ධ වෙන. එති මේ විදියට තමයි මේ ජනක කර්ම උපස්තම්භ කර්ම උපීල කර්ම සසාහ උපගාතක කියන කෘත්්‍යයනුව සිද්ධ වෙන්න. ඉතින් එතනීම ං විස්තර කරන්න මේ විපාකා කාලයඇත් ඔබට බොම පැදිලි දිි් දම්වේදනී ැන ඒත් බවවිදී පටින්ඳන ජවන් පලවෙෙනක එක කිව්ව වගේම උපද්‍යවේදනි කියැන ජවන් හත්වෙනක මතුවත් බවට හේතු වෙනවා අපාපරීවේදනී ැනෙ දෙකේ සිට හයදක්වා. දැන් ඔබට කල්පනා කරනය දැම්මේ විපාක කාලයේසා කෘත්තිය පැටලෙනවානි කියලා. එහෙම එකක් නෙමේ පින්නතන දැන් විපාක කාලයේදී සිද්ධ වෙන කාරණාවත්. ත්තේද ද වෙන රණාවත් මේ දෙකම එකට යෙදන්න පුළුවන් විපාක ස්ථානයක්ත් මේකට ය දෙන්න පුළුවන් පරි අඇත්තය දෙන්න පුළුවන් දැන් අපිහිතමු ජනක කර්මය වන ජවන් හත්වෙන පටිසන්දිී කර්මපතය සිද්ධ වෙන තැනද පටිසන්දී චිත්තේ සිද්ධ වෙන තැනද ඒක උපපද්්‍යවේදනීත් වෙනවා. ඒ උපද්්‍යවේදනය වනාම මතුවත්භවයකදී හේතුවාසනා වෙනවා. ඒ වෙන්නේ හැබැයි පටිසන්ධයක් විදිට ඒක උපද්්‍යවේදනය ජනකකර්මයක් විදියට ඔබට හඳුන්න්න පුළුවන් ඒ උපද්‍යවේදනය ජනකර්මය කාමාවචරද උපද්්‍යවේදනය ජනකර්මය රූපාවචරද උපද්්‍යවේදනය ජනකර්මය අරූපාවචරද කියන විදිර මේ තුනම විපාකස්ථානයක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේවා එකනෙකට සම්බන්ධයි හැබැයි මේවා එකිනෙකට වෙනස් විදිහයට තමයි විස්තර කරන්නේ. එතකොට ඒ විදියට තමයි මෙන්න මේක දැන් ඔබට මතක ඇති. මේ ජවන් එක දිට්ට දම්මවේදනීයයි ඒවගේම ජවන් හත මේක උපද්්‍යවේදනීයයි මේ කවදාහුුවනන් සංසාරයේ කියන එක මෙන්න දෙකේ ඉඳම් හය දක්වා කවදාහුවනන් සංසාරයේ අපරාපරියවේද නිය වෙනවා. ඒවගේම මේ මේ චිත්තවීතියක් යන විලාභක කෙනෙක් සෝතා පන්න වුනොත් එයා හෝ සිකරගන්නවා මොනවද මෙතෙක් කල් සතරාපාගත වෙන්නට අදාළ සියලූ කර්ම එ ජනකකාරම උපස් තම්බක උපීලෙ උපගාතක සියල්ලම එය අහෝසි කර ගන්නවා සතරපායට අදාළ වෙන බිදිහට. දැන් සමාරක් කලාට අහෝසිකර්මයක් කර ගන්නවා කෙනෙක් දැන් අපිහිතමු මේ ලෝකෙදීම දැන් එයා හොඳට ධ්‍යන වඩනෝ. එකො අරුපාාවචර ද්‍යනට නොපිරිහිලා කාලා ක්‍රා කරගන්න මටමට හතුට අහෝසි කර ගන්නවා සමාරකරට කාමාාවච්චර ්‍රභාවේ නැතර ූපාාවච්චර ස්භාවේ ට ඒ විදිහරත් අහෝසිකර ගැනීම සිද්ධ වෙනවා එතකොට ඒ උපජ්්‍යවේදනය වෙන ජවන් හතහෝසි කරගන්නවා දිට්ට දම්ම වේදනී සමාහරය අහෝසි කරගන්නවා මේ විදිහයටත් මේක විස්තර කරඩ හැකියාව තියෙනවා. ඉතින් මම සාමාන්‍ය විදිහට විපාක පරිියයි චුට්ටක් විස්තර කරන්න නැත්තම් ගොඩක් වැඩි වෙනවා ැන් ගු කමයක් ඉදිරබට මතකයිද මරණින් මතු සිද්ධ වෙන ද මරින් මතු ගරුකර්මයක් විදිට අපිීතම ආනන්තරය පාපකර්මයක් කරොත් ඒක ගරුකර්මයක් විදිට අනිවාරයම පල දෙෙන. ඒ මත් නැත්තම් අපිතමු කෙනෙක් ්‍යාන වඩනවා එතකොට ය නොපිරි හෙලාකාරක්්‍රියකනොට අ රූපාවචර විදි උප ලබන්නපුළන් අරපාාවචරරි රපත ලබන්නපුලන් ඒ ගරු කර්මයක් වෙන. ඉතින් ඒවා එතකොට ආනන්තරයේ රූපාවචර, රූපාාවචර මේවා ගරු කර්ම විදියට මතුවත් බවේදී තීරණය වන විදිහට මේවා විස්තර කරට හැකියාව තියෙනවා මතුවත් බවේ ඒකතමයි ගරුක කරම නිරිස ආසන්නයි කෙළ ගැන සන්නයි කියන්නේ අර්ථවත් කියන කාරණය එතවට මරනාසන්න වුනොත් මරණය ඒවෙලාවි අර්ථවත් වන්නේ කොහොමද දැන් මෙන්න මෙතන චුතිපටි සන්දයේදී හයවැනි චුතිය වෙන තැනදී. එයාගේ ආසන්න කර්මටික තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ ආසන්න කර්මයයානුව ඒවෙලාේ අර්තත් වෙන්නේ මුොක්ද ඒටන තයි චුති පටි සදේසිද වෙන්නේ. ගොට පහැදි ඇතිිනතු මේ මරන ලාවාවිද මේක ්ලසිෙන් වෙනස් කරන්න හම්බෙන්න්නේ එහෙමත් පිනක්ති බොත්තමයි කෙනෙක්ටයි බදුගුණ වඩලා හෝ පිරිතක් කියල හෝ එවිදිරි වෙනස් කරගන්න හැියාවක්ලබෙන් ඒත්තයාට ඒක ආසන්න වෙන්නන එකට අර්තවත්වෙන් ඕනේ අර්ථේ දීල තිෙන්න්න ඕන යට ගොඩා කර්තවත්වෙන්න්න ඕන පිරිත් කියනක අයට ගොඩා කර්තවත්වෙන්න්න ඕන බුදුරුවක් දැකීම එහෙම නොත්තමයි ඒක ආසන්න කර්මයක් වෙලා මෙන්න මේලා චුත්ති පරිසසාන්දියට තීනණ වෙන්න එහෙ ැත්තං. එ මොක්ත්ම කරපුන තියකන කේවා අර්ථවත් නොවිච්ච කෙනෙක්ට මේ ආසන්න කර්මය වැදගත් වෙන්නේ නැහැ. එතකොට මේ සන්න කියල කියන්නේ අර්ථවත් කියන අර්ථේ ඒගන්න ඔට මෙැ පැහැදිි කරන්න ඕන පෙන්න්නව ෙන්ද මැරණකං ඉන්න එපා මොක හරි ප්‍රශ්නයක් වනකං ඉන්නපා බෝධීන් වහන්සේයටට යන්න මොකක් හරි ප්‍රශ්නයක්නකං ඉන්නපා පන්සලක් හොයාගෙන යන්න ොකක් හරි ප්‍රශ්නයක්ක් වනකං ඉන්නපා පිරිත් කියන්න කර ප්‍රශ්නයක් වනකං ඉන්නපාදානයයක් දෙන්න මේ දේවල් කරන්න පින්කං කරන්න මේ කරහම තමයි තමන්ගේ ආසන්න කර්මය ීරය වෙන්නේ එහම නැතුව ඒ විදියටට අර්ථවත් කරගෙන හිටිය නැත්තං ඔබට ආසන්න කර්මය ඒ විදියට අර්ථවත්තිදිට චුති පටිසන්දියට හේතුවෙන්නේ නැහැ හැබැ ඒවිදිට දානදීලා දානමාන දීලා ඇපුඋපස්ථාන කරලා සීලේරැ කළ පිරි සජායනා කරලා අඩුම තරමින් සෝතපන වන්නේ නැත්තන් අඩු තරමින් ඒටිකවත් කරලා තිබොත් චෘතිය වෙන වෙලාවේදී ඔබට මැරෙන ොහොතේද මෙන්න මේ ආසන්න කර්මක්‍රියාත්ම කිය ලබ සුබගති ගාමී වෙන්නත් පුළුවන්කම ලැබෙන ඔන්නෝක නිසා තමයි සෝවාන් මාර්ගානුගාමිකය මේ විදි රාසන්න කර්මයක් විදිටයට ඇදි ැවිල්ලා එයට අවස්ථාවතියෙන්නේ චුති පටසන්දයක් විදිට සුගති ගාමී වෙන්නට. ඉතින් ඒ සියල්ලක් මේකද මංහිතන්න විස්තර වෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් ආචින්න කර්මය කියලා මමකිව අර වාරිකව සිද්ධ කරන එක දැම් මේ වාරික ඔබට මතක ඇති මමකිව්වා. සමානෙන් සලාකධානය වගේක් ඒවා වාරිකව සිද්ධ කරන ආචින්න කර්ම සමාරක්කයි භාවනා වැඩස්ථාන් ලෑස්ති කරනවා ඒවා සංවිධානය කරන ඒ ආචින්න කර්ම විදියට වැටෙනෝ යාල සමානයට අවුරුද්දර දෙවරා දෙවතාවක් තුන්වතාවක් මිනිස්සුන්ට මේ නිවන් ම වඩන්නට උදව කරන ඒවා ආචින්න කර්ම යටතේ තමයි වැටන්නේ එතකොට දැන් සමාරක්රට අපේ විහාරස්ථානය අපි හැම ඉරිදාවකම වැඩසටානක් කරනවා. ඒවා ආචින්න කර්ම විදට ඒව සංවිධානය කරනයට ඒ ඒ පින හේතුවෙනවා. ඒ විදිර දැන් ඔබ මාසිකපතා නැත්තං සතිපතා හෝ නැත්තම් මාස තුනකට වතාවක් හෝ දානයක් දෙනවන ඒ කටයුතු කරනවා නබ මාසිපවට සිිල්ගන්නවනක් මේවා ආචින්න කර්මයටතේ ඔබට විපාක දෙන වැඩ පිළිලක්ෙන මේ පරියාය ඔස්සේ. ඉති මේ සල්ලට වැට නැති ඒ අනි ගර්ගකර්මයකට වැටෙන් නඇති ආසන්න කර්යක වැට නති ආචින කර්මයෙකට වැට නති අ දුබල කර්ම සියල්ලක්ම කටත්තා කර්මයටතේ වැටෙනවා ඒසිියල්ලක්ම ඒ ඔස්සේ තමයි ගොුණු කරන්නට යෙදිලා තියෙන්නේ. ඉතින් මේ විදියට ඔබට මෙන්න මේ කර්මය විස්තර කරේ පින්නතුනි අර කලින් සඳහන් කරාවගේ ඔබට ජවන් එකේ සහ හතේ සහ මේයි තිබ ප්‍රශ්සටික විසඳන්න කියලා බලාපොරොත්තුවෙන් තමයි මෙන්න මේ කර්මය ගැන විස්තරකරේ මේකත් නොතේරෙෙන තැන ොහරි යන අපට ප්‍රශ්නයක් විදිට මුරන්න පුුවන් මේ යුට ඔබ් එක පහලින් ඔබට කමෙන්ට් එකක් දාලේ ප්‍රශ්යමු කර පුල නැත්තන් අපේ මොහරිදුර කතල අංක දන්නම් ඒටත්ස් මාර්ගිින් හෝ යමම් කිසි ක්‍රමේදී අපිට පනිවිඩයක් දෙන්න හකොට ඔබට පුලුවන් කම ලැබෙනවා මේකෙ තවත් මේක. තවදුරටත් විසඳා ගනිමින් මේ කර්මය කොටසත් ඒවගේ කර්ම පතය කොටසත් ඔබට නිවැරදිව තෝරාගෙන කොහොමද මරණාසන්න වෙලාවකත අපි හැසිරෙන්න්න ඕන ඉට කලින් මොන අද කරන්න ඕන කියන කාරණාවට ඔක්කෝම ප්‍රශ්නෝලට පිළිතුරු මේ ඔස්සේ හොයා ගන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය තියෙන්නේ. ඉති ඒකින්ද ඔබට මේ කාරණා හොන්ට දැනගත්තර පස්සේ නිරන්තරෙෙන්ට හාමුරුන්ගින් අහන් අශ්‍යවෙන්නේ නැ. කක්ද අපි මැරෙනසන්න චිත්තේදී කරන්න ඕන චති චිත්තේදීමකක්ද කරන්න ඕන ඊට කලින්මුකක්ද කරන්න ඕන කියන කරනාවට මං හිතනවා සේලුමදට මේ කියපු කාරනාවවෙල උත්තර තියෙන ඔබ නොතේරන්න පුුවන් පෙන්නති ටහෙන්න තියන්නට පුලුවන් ඔබ හෙමොත්රට නවතැනත මේක ප්‍රශ් කරන්නඒ ප්‍රශ්න ඔසේ තම අපි තේරුම් ගන්න පුලුවන්කම ලැබන්නේ අපි මේ විස්තරකරපු කොස මේ කකොටස හරි කියෙබලා ද කියලා එතුවර අපිට පුලුවන්ගේ කොටසාප වරගෙන ඒක විස්තර කරලා ඔබට පිළිබඳව තවත් අපිට පුළුවන් ආකාරයට මේ දැනුම බෙදා හදා දෙන්න ඉතිං ඒ කාරණයත් එක්ක අපි මේ කර්මය කොටස කර්මපතය කොටස මෙතරින් අවසන් කරනව ඉතිං මුසාවාදයයක්කුසල පිළිබඳව යම් කිසි අදහසක් විදිහයට තමයි මේක අපි ගොුණු කරන්න ගත්තේ ඉතින් මේ විදිහයට අපි මේ අකුසල ධර්මය උස්සෙත් මේ කාරණාව අපි සාකච්ඡා කරනු ලැබවා එනම් මේ රණාව තොනින් තෝරාබේරාගෙන නැවත නැවත හමින් ඔබට මේ යම්කිසි කරුණුකාරණ වැටහෙන් නැත්තා මුල් ක්‍රිප් එක ීඩෝ ක ලිප එක කියල ඒ එකන අවත ස්්‍රපටය කරමින් මේ අකුසල ධර්ම පිළිබඳව මනාව වටහා ගන්න. මේ ඔබට නිවන් දකින ජාති දක්කා වටිනාකමක් ගෙනල්ලදේ කියලා තමයි අපේ විශ්වාසය තියෙන එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.